සම්මත වුණා ආණ්ඩුව එක නම් මොකද ඔබතුමා හිතන්නේ අපේ රටේ ජීවත් වෙන ලක්ෂ 220ක් වූ ජනතාවට අත්පත් වූ ඉරණම ගැන බොහොම කනගාටුයි. ඉතාමත්ම සෝචනීය ඛේදනීය තත්ත්වයක් අද රටේ තිබෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ පොදු ජනය අමතක කරලා සුපිරි පෝසකුන් රජ කරවන අයවැය කරහා මේ රටේ ජන සමාජයේ කිසිම පාර්ශවයකට යහපතක් ඉටු නොවන ඉතාමත්ම පහත් මාදිලියේ අයවැයක් හැටියට මේක හඳුන්වන්නේ. ඒක ඉතින් අපි අයවැය පුරාවටම මේක දීර්ඝ විග්‍රහයකට විශ්ලේෂණයක් ලක් කරා. බොහොම කනගාටුයි. දැන් IMF දෙවනි වාරේ කිය දැසන සම්මත වෙලා තියෙනවා. සම්මත වෙලා තිබුණා. මේ පසුබිමක තමයි අයවැය අවසන් චක්‍රයට සම්බන්ධෙත් ඉන්නේ. එහෙම අවස්ථාවක ප්‍රතිමාලා මතු කරා අවසන් අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කළ තිබ්බ නෑ කියලා ප්‍රතිමාලට සම්බන්ධ සිද්ධ වෙන්නේ. නෑ මම හිතන්නේ සංශෝධන කතාව ඒක निराකරණය වුණා. ඉතින් IMF දෙවෙනි වාරික නෙවෙයි. IMF වාරික 8ක්ම ලැබෙන්න ඕනේ. ඒකින්ද මේ අද දිනේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටට ලැබිය යුතු දෙයක් නව ආරම්භයක් හැටියට හුවා දක්වන්නට කටයුතු කිරීම පිළිබඳව මම මගේ කතාවේදී මම විග්‍රහයක් කරා. ඒ නිසා ඒක ආපහු කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් මට මේ පක්ෂී සමාජිකින්ට හරිම දුකයි. රටට අත්පත් වී තිබෙන ඉරණම ගැන රටේ ජනතාවට මුහුණ දෙන්න තිබෙන මේ ඛේදනීය සෝචනීය අසහනෙන් පීඩනෙන් පිරිච්ච ජන ජීවිතය පිළිබඳව ප්‍රශාන්ත මන්ත්‍රීතුමා හිටපු ක්‍රීඩාමන්ත්‍රීතුමා අයවැයේදී විපක්ෂව ඡන්ද පාවිච්චි කර ඔබතුමා මුලින්ම එතුමට ආරාධනාවක් කරානේ ඔබතුමාලත් සමග එකතු වෙන්න කියලා. තාම මේ ආරාධනාව වළංගු වෙන්නේ ඇත්ත වශයෙන්ම දූෂණයට විරුද්ධ දූෂණය වැළැක්වීම වෙනුවෙන් පෙනී සිටින යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා සූදානම් නම් කිලිටි නොකරගත් ඕනම පුද්ගලයෙකුට දොරටු විවෘතයි. ඕෂාන් රණසිංහ මැතිතුමා ඔහුම පැහැදිලිම ඔප්පු කරා. ඔහුට කැමතිකම් ගණනාවක් තිබුණා. මගේ මතක හැටියට වාරි මාර්ග තිබුණා, මහවැලි තිබුණා, තරුණ කටයුතු තිබුණා, ක්‍රීඩා තිබුණා. තවත් තිබුණාද මට මතක නැහැ. නමුත් ඒ සියලුම වරදාන වරප්‍රසාද අතහැර දමලා ප්‍රතිපත්තිගරුක තීන්දුවකට එතුමා ප්‍රවේශ වීම මේ ජරා ජීර්ණවරු දේශපාලන සංස්කෘතියට ඉතාමත්ම වැදගත් නව හුස්මක් හැටියට මම දකිනවා.